උමාඔයේ බහුකාර්ය ව්‍යාපෘතිය නිසා මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අද පසුරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා. මේ ව්‍යාපෘතිය තුළින් පසුගිය සමයේ සිදුව ඇතැයි කියන වංචාවක් පිළිබඳව කැෆේ සංවිධානයේ සභාපති කීර්ති තෙන්නකෝන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණයක් කළා. 2004-2005 මේ උමාඔය යෝජනා ක්‍රමය බහුකාර්ය වැඩසටහනට කැනේඩියානු සමාගමක් ඩබ්ලින් කියලා සමා උපදේශන සමාගමක් ඇවිල්ලා වියදම් ඇස්තමේන්තුවක් සිද්ධ කළා. ලංකාවේ වාරි විශේෂඥයෝ, ලංකාවේ පරිසරවේදියෝ, පරිපාලන නිලධාරියෝ අති විශාල පිරිසකගේ දායකත්වයේ මේ ක්‍රියාවලියට ලබා ගත්තා. ඔවුන් මේ යන මාර්ගයට සඳහා විකල්ප මාර්ගයන් යෝජනා සම්පූර්ණ ඇස්තමේන්තු ගත මුදල ඩබ්ලින් සමාගමේ කැනේඩියන් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 155යි. රාජපක්ෂ රජයේ අවුරුදු කීපයක් යනකොට ඉතාම ආකර්ෂණීය යෝජනාවක් බවට පත් වුණා. උමාඔයේ වතුර නියගේ තියෙන මොනරාගල දිස්ත්‍රික්කයට එහෙම නැත්නම් දේශපාලන වේදිකාවල කිව්ව හම්බන්තොටට ගෙනියනවායි කියන කතාව. මේ ක්‍රියාවලිය සිදු කළා 2008 වෙනකොට ඉරාන කණ්ඩායම්, ලංකාවේ කණ්ඩායම් මේ පිළිබඳව නැවතත් ඇවිල්ලා ලංකාවේ ඇස්තමේන්තු ගත කරා. මෙදා මේ ඇස්තමේන්තුව සිදු කරනකොට අර කලින් තිබ්බ ඇමරිකන් ඩොලර් මිලියන 155ක් වෙච්ච ඇස්තමේන්තුව අවුරුදු 4ක් තුල ඇමරිකානු ඩොලර් මිලියන 300 දක්වා ඉහළයි. මේ ක්‍රියාවලිය සිදු කරනකොට වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට හිටියේ ADS ගුණවර්ධන මහත්මයා. ADS ගුණවර්ධන මහත්මයා කිව්වා ඇමරිකන් ඩොලර් මිලියන 300 සීමාවට එනකොට ඌට වැඩිය සල්ලි දෙන්න බෑ. මේ ව්‍යාපෘතිය මෙච්චර වටින්නේ නැහැ. මේ උමාඔය දවන්ත කොමිස් ගැහිම සඳහා කරපු ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය සිදු කරපු පුද්ගලයෝ මේකේ මහමොලකාරයෝ තාමත් මේ රටේ ඉන්නවා. මේවා ගැන විමර්ශනය කළ යුතුව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු සකස් කළ ඉංජිනේරවරුන් හා තාක්ෂණික නිලධාරීන් 2008 වසරේදී කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කළ ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 548ක්. මෙම ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු සිදු වූ කාල සීමාවේ විශේෂ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහතායි. මේ පරිසර අධ්‍යන වාර්තාවට බලහත්කාරයෙන් කාර්යාල ඇරලා සීල් ගහලා අත්සන් කරේ 2011 අප්‍රේල් මාසේ 12 වෙනි මුළු ලංකාවම නිවාඩු දවස. ජනාධිපතිවරයා මේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ADS ගුණවර්ධන මහත්මයාට කියනවා ඔබ ගිහිල්ලා මේ ගිවිසුම ඉරාන ජනාධිපතිවරයාත් මමත් ඉස්සරහා අත්සන් කරන්න. ADS ගුණවර්ධන මහත්මයා මේකට විරෝධය පළ කරනවා. ඔහු මේ ගිවිසුමට එක වගන්තියක් දානවා. ඒ ශක්්‍යතා අධ්‍යයනයෙන් පසුව ඇස්තමේන්තු ගත කිරීමට යටත්ව මේ ගිවිසුම ගහලෝ. අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙච්ච මේ ADS ගුණවර්ධන මහත්තයා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම දීලා ගියා. ඊළඟ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ ගිවිසුම අත්සන් කරලා මේ ව්‍යාපාරය ආරම්භ කළා. එවක මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ දිගු කාලීන ක්‍රියාවලියක් පිළිබඳව නැවත සොයා බැලීමකින් තොරව කරුණු ප්‍රකාශ කළ නොහැකි බවයි. අද හැම එකටම වරදිකාරයා මහින්ද රාජපක්ෂ. කුණුගොඩටත් මම, උමාඔයටත් මම, සයිඩම් එකටත් මම. මම නැති තරම් මෙයාලා සිරියාවටත් බාවල්ලා ගල ඉඳ දාන්න. මේ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මේ නව මඟුල් කෑම හාමුදුරනේ හරියන්නේ නැහැ.